Sri Lanka Business TV. මේ විදිහට ඉඩම් මේවා කරද්දී මේ කොළඹ දෙක සර් ජේමිස් පීරිස් මහත්තයේ ඒ කොයි කොට කැලද බුදුම කියන්නේ නම්බරය කියන්නේ මට මේක නෑ මේක මේක නෑ වෙන එකක් කමක් නැත්තම් කොහොමද කවන්න හන්න අක්කර 6ක භූමි ප්‍රමාණයක් දීලා තියෙනවා 2019.04.20 වෙනි දින 99 අවුරුදු බදුපදන මත බිලියන 12කට වගේ මුදලකට එතකොට ඒ බදු දීලා තියෙන ෂැන් ප්‍රොපර්ටි කියන සමාගමට එතකොට හැබැයි මේකෙදී කලමනාකරණ මණ්ඩලය අනුමැති ඇතුව මේක දීලා තියෙන හැබැයි ගිවිසුමස්සම් කරද්දී ඒකට පටහැනිව මේගොල්ලෝ ගිවිසුමස්සම් කරලා තියනෝ මේ ඉඩමට ඕන කරන යටිතල පහසුකම් සියල්ල මේ UDA දෙන්න ඕනි කියලා අරක මේව කරද්දි එතකොට ඒ යටිතල පහසුකම් සපයන්න අය බිලියන ගාණක් යනවා එතකොට මේකේ මහ විශාල පාඩුවක් වෙලා තියෙනවා මට මේක මොකක්ද කියලා හොඳයි ඒක අහපු එක දැන් ඔබතුමාලා අධ්‍යක්ෂ මණ්ඩලයේ දන්න එකක් වෙන්න ඇති මේක මේ මොකද්ද මේ ඔබතුමාලා කාලෙ වෙච්ච ගන්න 2019 GM DG ඔව් දන්නවද ඔව් ඔව් ගරු සභාපතිතුමනි මේක නාගරික සංවර්ධන අධිකාරිය බදු දීපු ඉඩමක් 2019 බදු දීමේදී එක ටෙන්ඩර් තමයි එක්කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ එයාට තමයි මේක දීලා තියෙන්නේ හැබැයි දීමේදී අපි පරීක්ෂා දැන් ඒකට පිළිබඳ විමර්ශනයක් යනවා මේ බදු දී මේ වාගේ ඉඩමක් බදු දෙනකොට කොහොමද ඒ කියන්නේ නිකන් මේක අන්සොලිසිටඩ් එකක්ද නැත්නම් නෑ මේක ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකේ ගිහිලා තියෙන්නේ හැබැයි මේ කොන්දේසි තියෙන ටෙන්ඩර් ඩොකියුමන්ට් එකේවත් නැති කොන්දේසි කලමනාකරණ මණ්ඩලයටත් ඉදිරිපත් කරපු නැති කොන්දේසි ගිවිසුමට තියෙනවා පොඩ්ඩයි ඉන්න කවුද මේ ගිවිසුම කරන්නේ ලෝයර් ඉන්නවද නීතිඥ මහත්මයා හෝ මහත්මිය ඉන්නවද ඉන්නවා ඔව් ඔබතුමිය කියන්නකෝ මේ මේක ගැන ඔබතුමිය දන්නවද කවුද ඉන්නේ ඔබතුමාද තුමියද ඔව් ඔබතුමිය කියනවා ගරු සභාපතිතුමනි මෙම ඉඩම සම්බන්ධයෙන් කලමනාකරණ මණ්ඩල අනුමැතියට පටහැනිව සහ ටෙන්ඩර් කොන්දේසි වලට පටහැනිව අපගේ අධිකාරියේ හිටපු සහ දැනට මේ අමාත්‍යංශයට මාරුවීමක් ලබා තිබෙන ලියනාරච්චි කියන මහත්මිය විසින් තමයි මෙම ගිවිසුම සම්බන්ධයෙන් අත්සන් කිරීමේ කටයුතු කරලා තියෙන්නේ මේ වන විට මෙකී ප්‍රශ්නය මතුවීමෙන් පසුව අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ඒ යොමු කරලා තියෙනවා ගරු සභාපතිතුමනි ඇග්‍රිමන්ට් එක අනුව ඉඩම ලබා දීලා තියෙන්නේ ගරු සභාපතිතුමනි ඉඩම ලබා දීලා තියෙන්නේ ඒ අනුව දැන් ඕගොල්ලෝ බැඳිලා ඉන්නවා ඒකට ඕන යටිතල පහසුකම් සපයන්න එහෙමයි සභාපතිතුමනි එතකොට ඒ යටිතල පහසුකම් සැපෙව්වට පස්සේ සභාපතිතුමනි මේ මේ මේක තුලියට දීමෙන් කිසි තේරුමක් නැහැ මොකද ඒ වියදම යටිතල පහසුකම් සපයන්න ආයි මේගොල්ලෝ වියදම් කරනවා දැන් අධ්‍යක්ෂ මණ්ඩලය දන්නවද මේ 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 ට්‍රාන්සැක්ෂන් එක ගැන මේ 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 ඇග්‍රිමන්ට් එක ගැන ඒ අධ්‍යක්ෂ ඒ වාගේ ඉඩමක් GM ට දෙන්න DG ට දෙන්න පුළුවන්ද එහෙම අධ්‍යක්ෂ මණ්ඩලේ නැතුව දෙන්න බෑ මේක අධ්‍යක්ෂ මණ්ඩලයට දැම්මේ නැද්ද නෑ අධ්‍යක්ෂක මණ්ඩලයට දාලා තියෙන ඒ ගිවිසුමට අතුලත් කොන්දේසි තියෙන ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතියට ගිහිල්ලා නැහැ නෑ ඒ කියන්නේ ඔබතුමා කොච්චර කාලයක් දැන් මම 2020 අගභාග GM වෙන්නේ එහෙම කියන්නේ ඒ කියන්නේ ඔබතුමා ඉන්නකොට නෙමෙයිද මේක මෙලා තියෙන්නේ නෑ මේකේ ඩිපියුටි DG ලා කවුද ඉන්නේ මෙතන ඒ කාට සම්බන්ධ නියෝජ්‍ය මේ ඉන්නවද මේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලධාරීන් ඉන්නවා දැන් මේ කටයුත්තට සම්බන්ධ වෙච්ච නිලධාරීන් හැබැයි දැනට කීප දෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් රිටයර් වෙලා ඉන්නවා නමුත් මේක අපිට පේනවා මෙතෙන්දී නෑ නමුත් දැන් මේකේ දිගටම බලද්දී අපි දැන් ඉස්සරහට කතා කරන්න වෙලාවත් තියෙන්නේ නැහැ දැන් මේ DR විජේවර්ධන මහත වගේ කොළඹ හાર્ට් එකේ තියෙන ඔබතුමා කිව්වා වගේම මේ හાર્ට් එකේ තියෙන ඉඩකඩම් තමයි මේ අතරම මේ සමහරව අත යට යන්නේ සමහරව මේ විදිහට රාජ්‍යයටවත් කාටවත් වාසියක් සැලපෙන්නේ නැති විදිහට තමයි මේ වගේ යන්නේ ඒවා එකක් තමයි දැන් ඔබතුමා ඔය කිව්වේ. දැන් මේක එතකොට මේක සම්බන්ධ ඔයගොල්ලෝ නීතියානුකූල පියවර අරගන්න විදිහක් නැද්ද මේකේ? අපි ගන්නවා. අපි එකට නීතියානුකූල පියවර ගන්නවා. ඒකට කියන්නේ අපි දැන් එකට ඉන්වෙස්ටිගේෂන් වලට බාර දීලා තියෙනවා. දැන් මේක කිව්වොත් අපිට කිලෝමීටරයක් අදින්න තියෙනවා මේ ඉලෙක්ට්‍රිසිටි මේකට ගේන්න. දැන් මේක ඉල්ලලා තියෙනවා කම්පැනි එක ඉල්ලනවා ඒගොල්ලෝ ඉල්ලන තරමක් දෙන්න ඕන. ඒක තමයි ගිවිසුමට දාලා තියෙන්නේ. අපිට එතකොට මේකට ගේන්න ඕන සුව ලයින් එකක්. වෙනමම සුව ලයින් එකක් ගේන්න ඕන.
ඒ කැපැසිටි එක. ඉතින් ඔයගොල්ලන්ට මේ ඇග්‍රීමන්ට් එකෙන් එළියට MOU එකෙන් එළියට යන ක්‍රමයක් දාලා නැද්ද? අවශ්‍ය වුණොත්. නෑ දාලා නෑ. ඒකෙදිත් ඒක තවත් ඉතින් මේකේ තවත් අස්සම් කරලා තියෙනවා. ඉතින් ඒකේ ඒ අපි ඒක හොඳට පරිශීලනය කරා. පරිශීලනය කරාම අපිට පේනවා සමහර කොන්දේසි දැන් බිල්ඩින් පර්මිට් එක දැන් නීතිඥ නීති නිලධාරී ඒ වෙලාවේ හිටියද? නීති නිලධාරී තමයි ඇග්‍රීමන්ට් එක සකස් කරන්නේ. දැන් මෙතුමිය හිටියද? මෙතුමිය නෙවෙයි. එහෙනම් මෙතුමිය ඔබතුමිය කියන්නකො. ඔබතුමිය මේ සම්බන්ධ නැද්ද මේකට? මෙම ගිවිසුම සම්බන්ධ කරන මුල් අවස්ථාවේදී පළවෙනි කෙටුම්පත අපේ නීත්‍යාංශයේ විසින් සකස් කරා. නමුත් එකී කෙටුම්පතට පරිබාහිරව තමයි ගිවිසුම අත්සන් කරන අවස්ථාව. කොහොමද එහෙම කරන්නේ? දැන් උදාහරණයක් දැන් ඔය ප්‍රශ්නේ ඔහොමනම් දැනටත් ඕක කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ දැන් ගිවිසුමක් අත්සන් කරනකොට DG චෙයාර්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ නීති අංශය දන්නේ නැද්ද? දන්නවනේ. එහෙමයි සභාපති. කාට හරි මේ දැන් ඔබතුමිය පළවෙනි ඩ්‍රාෆ්ට් එක දැක්කනම් අවසාන ඩ්‍රාෆ්ට් එක ඒතර කවුද අරන් ගියේ? හිටපු අධ්‍යක්ෂ නීතිතුමිය තමයි එය සකස් කරලා තිබුණේ අවසාන ඩ්‍රාෆ්ට් එක. හිටපු අධ්‍යක්ෂ නීතිතුමිය ගැනද ඔය කිව්වේ ඉස්සලා? ඔව්. නෑ ගිවිසුමය සයින් කිරීම සඳහා බෝඩ් එකෙන් බලයක් දෙන්න ඕනේනේ. එහෙමයි. කවුද කාටද බලය දීලා තියෙන්නේ? බලය දීලා තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල් සභාපතිට. ඔව්. සහ දැනට බලය දීලා තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ බෝඩ් එක විසින් නියම කරන කෙනෙකුට. දැන් එදා ඒ බලය දීපු අධ්‍යක්ෂ ජෙනරාල් ඔබ නෙමෙයිද? නෑ. එතකොට ඒ වෙලාව හිටිය සභාපති මේ සභාපතිතුමා නෙමෙයි. එතකොට ඒ අය තාම ඔයගොල්ලන්ගේ ආයතන ඉන්නවද? නෑ. මන්ද මේ රජයේ දැන් මේක දැන් ඒකල්ලෝ අපි ගෙන්නන්න නැත්තම් මේක මහා විශාල ප්‍රශ්න. ඔව්. බිලියන 12කට මේ ඉඩමක් දීලා ඊට පස්සේ යටිතල පහසුකම් සපයනෝ බිලියන 12කට වැඩි වියදම් කළා. අන්තිමට ආණ්ඩුවට අතින් පාඩුයි. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ වාගේ වුණා මේ මේ මේකේ තවත් එහෙම්මම තියෙනවා. අපි මේක ඇත්තටම මේක සම්බන්ධව ලේකම්තුමා මේක සම්බන්ධව ඔබතුමා විශේෂ විමර්ශනයක් කරලා ඉන්ටර්නල් ඔබතුමාගේ ඔඩිටත් අරගෙන මේක ගැන විමර්ශනයක් කරලා අපිට වාර්තා එවන්න සති දෙකකින් අපි අර නිලධාරින්වත් ඔබතුමාලවත් නැවත කැඳවන්න මේ ප්‍රශ්නේ මේ වාගේ ප්‍රශ්න තව කීපයක්ම තියෙනවා මේ එකක් විදියට.